SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wedima data SLT within අද 2020 සැප්තැම්බර් 21 සඳුදා සිරස්තල 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට කෙටුම්පතට එරෙහිව අධිකරණයට යන බව විපක්ෂය කියයි. තිදෙනෙකු බිලිගනිමින් කඩාවැටුණු පස්මහල් නිවසට නිසි අනුමැතිය නැතයි හෙළිවේ. ජාතිගොඩනැගිලි පරිශ්‍රය සංවිධානයෙන් මම හිතන්නේ අවසර ලබා දීලා නැහැ. කඩාවැටෙද්දී නිවසින් ඉවත් වූ හැටි හිමිකරු කියයි. එහෙම පැනලා පාර්ශමෙන්න රිවර්ස් කරද්දි පාරයි ගෙදර යතුරු ගැප් එකක් තිබ්බා. පාස්කු ප්‍රහාරයේ වරද හේමසිරි නිලන්තජා වර්ධන පිට පටවයි. ජනපති මෛත්‍රී හා නිලන්ත අතර තිබුණේ පියපුතු වැනි සම්බන්ධතාවක් බවත් කියයි. අපරාධ කල්ලි සමාජික බ්ලූ මැන්ඩල් සංජීවගේ බිරිඳ ගීතා හෙරොයින් සමග අත් දඟුවට බන්ට් එකේ කුඩුනෝනා සමග තවත් කතුන් තිදෙනෙක්ද මත්කුඩු සමග කොටු වෙයි. රවීට සහ ඇලෝසියස්ට මහාධිකරණයේ අධිචෝදනා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From other Derana. This is Other Derana. Late night prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. ජීවිත තුනක් බිලිගනිමින් කඩා වැටුණු මහදුවර බෝවැලිකඩ පස්මහල් නිවස තම ආයතනයේ අනුමැතියට යටත්ව ඉදිකර නොමැති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායක අධ්‍යනාංශයේ අධ්‍යක්ෂ RMMS බණ්ඩාර මහතා අද අනාවරණ කළා. ඒ අතර මහනුවර කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා ප්‍රකාශ කළේ නිවසේ හිමිකරු එය අවිධිමත් වේ දිකර ඇතැයි තහවුරු වුවහොත් නොසලකිලිමත් කමින් තිදෙනෙකුට මරු කැඳවීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බවයි. මහනුවර බූවැලිකඩ සංගමිතා මාවතේ පස්මහල් නිවසක් කීට පහලින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩා වැටීමෙන් අඹුසැම යුවලක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයස ඇති බිලිඳාට ඊයේ දිවි අහිමි වුණා. ඊයේ අලුයම මෙම කඩාවැටීම සිදු වූ අතර යුවලගේ මලසිරුරු සුන්බුන් අතරින් ඉවතට ගත හැකි වූයේ පැය 8කටත් පසුවයි. පස්මහල් නිවස කඩාවැටෙන බව දැනගැනීමෙන් පසු එහි නිවැසියන් ඒ ගැන අසල්වාසීන්ව දැනුවත් නොකර වහාම ඉවත්ව ගිය බවට මෙම අනතුරින් දිවි ගලවාගත් ඥාති දියණිය චෝදනා කළා. කෑ ගහලා හරි කිව්වනම් අපිට එළියට දුවන්න එතන ඉඳන් එළියට එන්න විනාඩියක්වත් යන්නේ නැහැ. ඒ තමන්ගේ සබල්ලොයි වාහනයි එළියට ගන්න වෙලාවෙ එන්න විනාඩියක ගෙදර ඔක්කොමලා යන්නේ නැති එක්කෙනෙක් හරි කෝල් එකක් කර කෑ ගහලා කිව්වනේ. ඒ පොඩි එකනයි චූටි හිරි මාක්වත් වෙලා නැහැ. එහෙම හුස්ම ගන්න බැරුව තමයි තියලා තියෙන්නේ. කඩාවැටුණු නිවස අයත්ව තිබුණේ දොඩංගවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාටයි. අනතුර කල්තියා දැනිවත් වූ බව කියන අනුර ලෙව්කේ මහතා සිය බිරිඳ සහ දරුවන් සමග ඊට අසන්නේ පිහිටි අසල්වැසි නිවසක ඊයේ රාත්‍රියේ රැඳී සිට තිබුණා. දැන් අපිට අභූත චෝදනා එල්ල වෙලා තිනවා මේ වෙලාවේ හරිම හිතාමත් හරි කනකාටුදායක දෙයක් මෙතන මේ වෙලාවේ අපිට එහෙම කරන එක අපි මේ කවදාකවත් පලා ගිහින් නැහැ මෙතනින් මගේ දුව මේ පාර ඒ ලෙවල් කරනවා එකහමාර වෙනකම් පාන්දර එයා පාඩම් කරා අපි කට්ටිය ඔක්කොම එයා පාඩම් කරන තැන ඉඳගෙන හිටියා එකහමාරට විතර නිදාගන්න ගියා නිදාගන්න ගිහලා පාන්දර 4:00 කාලට විතර අපිට ඇහුණා දඩස් දොඩස් ගල සද්දක් පිටිපස්සේ ගෙදරින් එයා සමරසිංහ කියලා එයා එයා කිව්වා එකපාරටම මේ මිස් ලෙව්කේ ඔබතුමාගේ ඔබතුමාගේ ගේ පුපුරනවා කියලා ගියපු ගමම්ම අපි ටක් ගාලා එළියට එනකොට එළියට එන්න බෑ ගේ ඇතුළේ ටයිල් ඔක්කොම ඉස්සෙලා
අපි එහෙම පැනලා පැනලා පාරට මැන්නා මගේ ඇඳ හෙල්ලිලා එකපාරට මට පාන්දර ඇහැරුණා බලාගෙන ඉද්දි මට තේරුණා වැටවල් සද්ද වෙනවා බල්ල බුරනවා අමුතු විදිහට මට එහෙම සද්ද ආපු වෙලාවේ මම මෙහෙම අනිත් පැත්තට අම්මිට කෝල් එකක් දීලා අහුවා අම්මි මොකක් හරි සද්දයක් කරන නේද හොරෙක් ඇවිල්ලාද කියලා ඒ වෙද්දි තමයි අම්මිට සද්දය ඇවිල්ලා අම්මිය හැරිලා බල්කනි එකට ගිහිල්ලා බලලා තින්නේ මොකද්ද සද්දේ කියලා ඒ වෙලාවේ එහා ගෙදර සමරසිංහ අංකල් ඒ කට්ටියගේ බල්කනි ඉඳන් අපේ ගෙදරට ටෝච් එකක් ගහගෙන ඉඳලා සමරසිංහ අංකල් අම්මිට කියලා තියනවා මිසිස් ලෙව්කේ ඔයාලා ගෙදර කණුවක් පුපුරගෙන යනවා ටක් ගාලා ගෙදරින් යන්න එළියට කෙලේ ඒ වෙලෙම තමයි මම අම්මිට පල්ලයට කෝල් එක දීලා තින්නේ අම්මිය අපච්චිව නංගිව හැරගෙන උඩට ආවා මාත් එළියට ආවා රෝල ගේට් එක කොහොම ඇරනවද කියලා මතක නැහැ ඒත් එක්කම මට මතක් වුණා හරි වාහනේ තියනවා කියලා එහෙම වාහනේ යතුර ගත්තා වාහනේ ස්ටාර්ට් කරා රිවර්ස් කරනවා රිවර්ස් කරද්දි පාරයි ගෙදර යතුර ගැප් එකක් තිබ්බා වාහනේ රිවර්ස් කරද්දි අම්මිලා අපච්චිලා ඔක්කොම වාහනේට දාගත්තා එහෙම එතන ඉන්න බෑ මොකද අපි දන්නේ නැහැ කොතරින් කොහොම කඩාගෙන යයිද කියන එක මේ අතර අද උදෑසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බහුවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කඩාවැටීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කළා විශේෂයෙන් මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි මෙතන කලින් ජලය ගලා ගිය කඳුරක් නමුත් කාලෙකින් නම් මං හිතන්නේ මේක අවහිර වෙලා තිබිලා තියෙනවා නමුත් ඇත්තෙන්ම පාදම ෆවුන්ඩේෂන් එක නියම පිහිටි පාෂාණයේ නම් මේක කරගෙන ඇවිල්ලා තිබුණා නම් මෙහෙම අනතුරකට ලක් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නියෝජිතින්ද අදාළ ස්ථානය නිරීක්ෂණය කළ අතර එහි බොහෝ විද්‍යාඥයින් ප්‍රකාශ කළේ පස්මහල් නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්වය කිසිසේත්ම සැලකිල්ලටගෙන නොමැති බවයි කෙසේ වෙතත් නිසි අනුමැතින්ගෙන් තොරව නිවස ඉදිකළ බවට එල්ල කෙරෙන චෝදනා නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කරනවා මේක මං නිසි ප්‍රමිතියට තමයි මේක හදලා තියෙන්නේ කම්පැනියකට තමයි දීලා මේක හදලා තියෙන්නේ නමුත් මේක මම ඉංජිනේරින් කෝපරේෂන් එකෙන් තමයි මේක සම්පූර්ණ අනුමැතිය වල අරන් තිබෙත් මේ කම්බි ගැනත් මේකට සම්බන්ධයි අපි මේ ගෙදර හැදුවේ 2006 ඒ හදනකොට ඒ වෙනකොට ගන්න ඕනේ හැම අනුමැතියක්ම අපි අරගෙන තිබුණේ ඒත් අද දිනන බිග් ෆෝකස් වැඩසටහනට එක් වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායෑ මධ්‍යනාංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ දැනට පවතින තොරතුරු අනුව සිය ආයතනයේ අදාළ නිවස ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බවයි දරාගන්න බැරි වෙනවද මේ බර පැහැදිලිවම ඒක තමයි වෙන්නේ දැන් මේ අතර මහනුවර පොලිසිය මේ වන විටත් මෙම සිද්ධිය පිළිබඳව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මහනුවර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අද දිනට ප්‍රකාශ කළේ නිවසේ හිමිකාර අනුර ලෙව්කේ මහතාය අවිධිමත්ව ඉදිකර ඇතැයි තහවුරු වුවහොත් නොසැලකිලිමත් කමින් තිදෙනෙකුට මරු කැඳවීම සහ දේපල වලට හානි කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බවයි. සෙලන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව විසවන ආඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි පාර්ලිමේන්තුවට ගෙනීමෙන් පසු දින 7ක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට එහි ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව පවතිනවා දහනම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ඇතැම් වගන්ති ඉවත් කරමින් සකස් කළ 20 වැනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූයේ සැප්තැම්බර් 2 වෙනිදායි. අනතුරුව සැප්තැම්බර් 3 වෙනිදා එය ගැසට් කරනු ලැබුවා. යනුව ව්‍යවස්ථානුකූලව ගැසට් කර දින 14ක් සම්පූර්ණ වී ඇති 20 වන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන් දින 7ක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට එහි ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කළ හැකි. එලෙස විරෝධතා ගොනු නොවන්නේ නම් 20 වන සංශෝධනයේ දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගත හැකි වනවා. කිසියම් පාර්ශවයක් අදාළ කාලය තුළ 20 වන සංශෝධනයේ අභියෝගයට ලක් කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීන්දුව ඉදිරිපත් කිරීම සම්ප්‍රදායයි.
දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනුමත වීමෙන් පසු සංශෝධන ඇතොත් කාරක සභා අවස්ථාවේදී ඒවා එක්කිරීම අතර තුන්වෙනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඒ පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත විය යුතු වෙනවා. අවසාන වශයෙන් කතානායකවරයා පනතට අත්සන් තැබූ විට එය ව්‍යවස්ථානුකූල නීතිය බවට පත්වනු ඇති. මේ අතර හෙට දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වන සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ සමාජිකින් 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් වැඩමුළුවකදී ඔවුන්ගේ 19+ යෝජනාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇතැයි සමගි ජන බලවේගය සඳහන් කළා. අපේ බලාපොරොත්තුව ධනමය තිබෙන අඩුපාඩු ඉවත් කරලා ජාතික ආරක්ෂාව කේන්ද්‍ර කරගත් 19+ වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි අපි සැලසුම් කරලා තිබෙනවා. ඔබ විශ්වපරත් දණ්ඩ විපක්ෂයෙන් දැන් සටන් කරනවා ගඟට කපන ඉනි නේද මේ? නෑ අපි ඒ තරම් සටන් කරන්න ඕනේ. ඉතින් ජනතා अधिकरण क्रियामार्ग योजना संशोधन දානාවන සංශෝධනයේ අපි මේ රටේ නීති පොතෙන් ඉවත් කරනවා කියන එක බොහොම ප්‍රත්‍යක්ෂ ලෙස පැහැදිලිව අපි කිව්වා. එකම දේ දානාවන සංශෝධනයේ අඩංගු යම් කිසි දෙයක් වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නම් අන්න ඒ කොටස් පමණක් අපි වෙනස් කිරීමට උත්සාහ දරන්නේ නැහැ. හැබැයි අපි නොකරන දේකුත් තියෙනවා. කිසිසේත් අපි එකඟවන්නේ නැහැ ගැසට් පත්‍රයේ අහෝසි කළා. පෙර දැනුවත් කිරීම කර තිබියදී පාස්කුරි දින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වීමේ වරදකරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රකාශ කළා. එසේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවතියේ පියපුතු සබදතාවකටත් වඩා ඉහාගිය බැඳීමක් බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියා. පස්වැනි දිනටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද කොමිසම හමුවේ පෙනී සිටියා. මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ඔබ පවසන ආකාරයට ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරද කාගේද යන්නයි. එඩ පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ විධිමත්ව බුද්ධි තොරතුරු ඉදිරිපත් නොකිරීම ඒ පිළිබඳ නිසි ලෙස වගකිව යුතු නිලධාරීන් දැනුවත් නොකිරීම නිසා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වරදකරුවන බවයි. මෙහිදී රජ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටියේ අප්‍රේල් 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හැකියි. අප්‍රේල් මාස 20 වන දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබ දැනුවත් කළේද යන්නයි. ඔව් මට WhatsApp පණිවිඩයක් යොමු කර තිබුණා. මගේ වයස හැටියට මම WhatsApp Facebook වගේ දේවල් වල පණිවිඩ කියවන්නේ නැහැ. ඒ තුරතුර ඔච්චර වැදගත් කරලා සැලකුවා නම් නිලන්තට WhatsApp නොකර පණිවිඩ කරුවෙක් මාර්ගයෙන් යොමු කරන්න තිබුණා. මොකද නිලන්තගේයි මගේ ගෙවල් අතර තියෙන කිලෝමීටර් 2ක පමණ දුරක්. කොහොම හරි නිලන්ත මට කෝල් කරලා කිව්වා සර් WhatsApp පණිවිඩයක් එව්වා බලන්න කියලා. ඊට පස්සේ මම පණිවිඩය බැලුවා. පස්සේ මම නිලන්තගෙන් ඇහුවා නිලන්ත දැන් මේකට මොකද කරන්න ඕනි කියලා. නිලන්ත මට කිව්වා සර් මම පොලිස්පතිට කිව්වා සර් පොලිස්පතිට කියන්න කියලා. පස්සේ මම පොලිස්පතිවරයාට කතා කරලා ඇහුවා නිලන්ත පණිවිඩයක් දුන්නද කියලා. ඔව් සර් මම මේ පහළ නිලධාරින්ට කතා කරමින් ඉන්නේ. අන්තිම මොහොතේ මට කරන්න පුළුවන් මෙච්චරයි කියලා පොලිස්පති පූජි ජයසුන්දර මට පිළිතුරු දුන්නායයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියේ ආරක්ෂක ලේකම් ලෙස මම මගේ වැඩේ කළා. පොලිස්පතිවරයා ඔහුගේ වැඩේ කළා. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බෝම්බයක් බැඳගත්තට පස්සේ ඒක පිපිරවීම නැවැත්වීම ඉතාම අසීරු කටයුත්තක්. සහරන්ව අල්ලන්න තිබ්බේ අවුරුද්දකට කලින්. ත්‍රස්ත විමර්ශන කොට්ටාසය සහරන් පස්සේ යමින් හිටියේ. නමුත් ඒක නැවැත්තුවා.
ඒ ගැන වැඩි විස්තර පොලිස්පතිවරයා සාක්ෂි ලබා දෙද්දී කියයි. සහරා නැල්ලීම මගේ වැඩක් නෙමෙයි. බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට මට උපදෙස් දෙන්න බෑ. ඔහුට ඍජුව උපදෙස් දෙන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර තිබුණේ පිය පුතු සම්බන්ධතාවයකටත් එහා ගිය බැඳීමක්. මට ඒ සම්බන්ධයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ කියා සිටියා. මත්කුඩු ජාවාරමේ නිරතව සිටි සංවිධානාත්මක අපරාධකාරී සමාජික බ්ලූ මැන්ඩල් සංජීවගේ බිරිඳ වන ගීතා හෙරොයින් සමග අද කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. එමෙන්ම හෙරොයින් ජාවාරමේ නිරත තවත් කාන්තාවන් දෙදෙනෙකුද අද නීතියේ රැහැනට හසු කරගනු ලැබුවා. සංවිධානාත්මක අපරාධකල්ලි සමාජික බ්ලූ මැන්ඩල් සංජීවගේ බිරිඳ වන අභිනායක ගීතාංජලි නොහොත් ගීතා කොළඹ 15 සේනමුල්ල මෙත් සඳ සෙවණේදී කොටුව පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා. අදාළ කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 808ක් සහ මුදලින් රුපියල් 129,000ක් පොලිස් භාරයට ගැනුණා. එමෙන්ම අදාළ කාන්තාවගේ පුත්‍රයා වන ජනිත ජනන්ද සහ ඔහුගේ මිතුරෙක් වන දොන් ලක්ෂාන් චතුරංග නැමැති තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 522ක් සමගයි. පොලිසිය පවසන්නේ ඩුබායිහි සිටින මනිෂා මදුෂානි නැමැති කාන්තාවක් සමාජ මාධ්‍ය හරහා මෙම ජාවාරම මෙහෙවා ඇති බවයි. මෙතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික අඟුලානේ රුහා නැමැත්තාගේ සමීපතමින් දෙදෙනෙකු පැලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ කඳාන මුරාවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත්තා. එහිදී T56 වර්ගයේ ගිනි අවියක් සමග මුණ්ඩ 13ක් සහ ජංගම දුරකථන දෙකක් සොයාගනු ලැබුවා. අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ අද දහවල් ඔවුන් පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සූදානමකින් සිටි බවට ලද තොරතුරකට අනුවයි. මහර බන්ධනාගාරගතව සිටින අපරාධකල්ලි සමාජික රන් කැටියා නැමැත්තාගේ සොහොයුරාට තියුණු ආයුධවලින් පහර දීමේ සිද්ධියකට අදාළව පැවති ආරවුලක් මුල් කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසනවා. ජයල පොලිස් නිලධාරීන් විසින් ජයල බෝධිරාජාරාම මාවත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ඊයේ පස්වරුවේ හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි ඇන්ජලි දිල්හානි නොහොත් බන්ටකේ කුඩුනෝනා ලෙස හැඳින්වුණු කාන්තාවක් වන අතර ඇය හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙරද මහධිකරණය හමුවේ චෝදනා ලැබූ අයෙක්. මේ අතර බියගම මුල හිටිවල ප්‍රදේශයේ මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් අද උදැසන බියගම අපරාධ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අඟුඩ සංක නැමැත්තාගේ සමීපතමේ කුවන අදාළ කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 100ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමගයි. එමෙන්ම අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඇයගේ නිවසේ අයිස් මද්‍රව්‍ය භාවිත කරමින් සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවටගෙන ඇති අතර ඉන්න එක් අයෙකු සතුව තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 100ක්ද සොයාගෙන තිබෙනවා. ආණ්ඩු විරුද්ධව රැම්සා තෙද්බිම දෝෂකර විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇතම් පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පසුබට වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය චෝදනා කරනවා. එහි සභාපති සිරිපාල අමරසිංහ මහතා මේ බව සඳහන් කරේ එම අධිකාරියේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආනවිලන්දාව රක්ෂිතයට අදාළව තෙස්බිම් ව්‍යාපෘතියට අදාළව එවලේ හඳුනාගත්තු වැරදිකරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට පොලිසිය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි අධිකරණ ඉදිරිපත් කරපු සැකකරුවන් විසින් කරන ලද ප්‍රකාශයට අනුව තවත් අත්අඩංගුවට ගත යුතුව සහ අත්අඩංගුවට ගැනීම හෝ වාර්තාවක් ගැනීම හෝ ප්‍රකාශයක් ලබා ගැනීම තවමත් මග ඇරලා තියෙනවා හිටපු සභාපතිවරයාගේ. පොලිසියෙන් ඉල්ලීමක් කරා පුළුවන් තර ඉක්මනට උපදෙස් දුන්නයි කියන සභාපතිවරයාගෙනුත් වාර්තාවක් අරගෙන රජයටත් දෙපාර්තමේන්තුවටත් ආරක්ෂක සභාපතිවරයාව අත්අඩංගුවට අරගෙන ඔහුගෙන් ප්‍රකාශය ලබා ගන්න ඕනේ. පොලිසිය තාම ඒක කරලා නැහැ. අමැතිවරයා පෞද්ගලිකව කියලා තියෙනවා මම සම්බන්ධ නැහැ කියලා. නමුත් ඒකට සෑහීමකට පත් වෙලා නැහැ මේ රටේ ජනතාව. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ පර්පචුවල් ත්‍රිෂරි සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන ඇලෝසියස් සනායට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කළා. ඒ රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියේදී
අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමකට අයත් පෞද්ගලික නිවසක පදිංචිව සිටීමට අදාළ චෝදනාව සම්බන්ධයෙන් තවත් වත් කිහිපයක් දැන් අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනේ පළමු අදියර නයිනමඩමේ සිට වනාතවිල්ලුව සහ කල්පිටි දක්වා වන වෙරළ තීරයේ පිරිසිදු කිරීම හලාවත වෙරළ තීරයේදී අද සිදු කෙරුණා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මනුසත් දෙරණ මූලිකත්වෙන් පැවති මෙම වැඩසටහනට හලාවත පොලිසිය, වෙරළ ආරක්ෂක බලකාය, හලාවත නගර සභාව, හලාවත ප්‍රාදේශීය සභාව සහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ පුත්තලම ශාඛාවේ ස්වේච්ඡාසේවක සේවිකාවන් දෙක්ව සිටියා. හෙම්මාතගම අරණායක ප්‍රධාන මාර්ගයේ අසල කඩකාමර අටකින් යුතු තෙමහල් ගොඩනැගිල්ලක ඉරිතැලීම් හටගෙන තිබෙමින් වෙළඳසල් හිමියන්ට ඉන් ඉවත්වන ලෙස පොලිසිය දැනුම් දී ඇති අතර පාසල් සිසුන්ට සහ අවට ජනතාව එම ගොඩනැගිල්ල අසලින් ගමන් කිරීම වළක්වා තිබෙනවා. වෙළඳාමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එඩේරමුල්ල සහ වැලිසර සතසු තොග ගබඩා සංකීර්ණ අද නිරීක්ෂණය කරනු ලැබුවා. මෙහිදී ගබඩාවේ ඇති සහල් පරවියන් ආහාරයට ගන්නා ආකාරය දුටු අමාත්‍යවරයා මේ පිළිබඳ නිලධාරීන්ගෙන් විමසා සිටියා. ඒ කියන්නේ අර වෙන්ටිලේටර්ස් එවන එනවා පරවියන්. ඒක නතර කරන්න අපි අර සොනික් වේව් එකක් දාලා තිබ්බා. ඒක සාරුවට යන්නේ නෑ සර් යන්නේ. දැන් විසැටෙන් විශේෂාංගය. ජනාධිපති කෝටාබේ රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ලංකාගම ග්‍රාමයට අධිවේගී සන්නිවේදන පහසුකම් ලබා දීමේ ව්‍යාප්තිය සාර්ථකව අවසන් කිරීමට SLT සමූහය කටයුතු කර තිබෙනවා. එය අත්හදා බලමින් SLT සමූහයේ නිලධාරීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ලංකාගම සිට සම්බන්ධ වූයේ මෙලෙසින්. ඇට්ලස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බැක්ටීරියා නාශක ලිප්ද්‍රව්‍ය වර්ගයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මෙම නව ලිපිද්‍රව්‍ය මතු විට බැක්ටීරියා 99.9%ක් විනාශ වන බවට තහවුරු වී තිබෙනවා. කඩා වැටුණු මහනුවර බෝවැලිකඩ නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුමැතිය ලබා දුන් බවට එම නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී ඩී.ටී. රාජසේකරන් මහතා පවසනවා. අද දිනට දුරකථනයේ ඔස්සේ සම්බන්ධ වෙමින් ඔහු මේ බව අවධාරණය කළා. ඉලෙක්ට්‍රොනික මීඩියා කී පබ්ලිෂ් කරලා තිබුණා ස්ටේට් එන්ජිනියරින් කෝපරේෂන් ඔතරයිසේෂන් අරගෙන මේ ගැන්ටි බිල්ලිමක් කරලා තිබුණා කියලා. මේ බිල්ලිමට ප්‍රයිවට් බිල්ලිමට අපේ සම්බන්ධ වෙලා නැති මොනව ප්‍රකාශ කරනවා. අපි මොකද ඩිසයින් ඔර් කන්ස්ට්‍රක්ෂන් වල මේක ඉන්වෝල්ව් වෙලා නැහැ. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. මේලකට ඔබට එක්වේ හැකි බතික් අත්‍යන්තර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා සහභාගී වන දරණ 360 වැඩසටහන සමග සුබ රාත්‍රියක්.